හනම්මවැනි පාඩම තුදුුමටයි අගුරු මටයි. පාඩම කරන්න කලින් බලමු ජායාරෝප කිහිපයක් තියෙනවා. අපි මේ කතා කරන්නේයන්නේ සන්න වේදන ක්‍රම ගැන නනේ ද අපේ පාරම්පරිික පැරණ සන්නවේදන ක කිහිපයක් තමයි අප මේ පාඩමින් කතා කරන්නේන්නේ. මීට කලින් අපිසා අපේ පැර භාවිත වන සංනිවේදන ක්‍රම කිහිපයක් පලන ඉම්මොනේද දුම්මගින් සංඥායවීම තිබ්බා අඩ බෙඩ ගෙසීම තිබ්බා සංකේත මගින් සංඥවේදනය කරා දැන්වීම් ප්‍රදර්ශනය කරා කැලෑපත්තර තිබුණනේද. ගිනිමැලය හෝවභාවිත වුණා න්න බෙර පැලඉන්දගනත් ගොවි මහොතුරු හෝකකිව්වන හා පැළෙක්කෙනට ඇහෙන්න්න නේද ඈති යන කෙනෙකුට උනත් හදිස්සේ කතා කරන්න ඕනුනහබේ පූව කියන සං්‍යවිධන ක්‍රමය භාවිතා කරන කතා කරානේ දෙයාගේ අවධානය ලබා ගන් ඒවගේම ගන් ටාර්ය බෙරගැහීමට දවුල තමයි මේ දවු්ල කියන බෙරේ තමයි දන බාණ්ඩේ භාවිත කරන්නේ මේ තියන්නේෙ දවුල. හරි මටි කියන්න බලන්න ඔයා ලදන්න පැරණි ස්‍යවේදන ක්‍රමයක් දෙක් දන්න අත උසන්න බලන්න එකක් හරි. ඉස්සර කාලයක් පැරැන්නෝ භාවිතා කරපුෝ පැරණි පාරම්පරික සංවේදන ක්‍රමය අ ද වනාල් එස්සල්ලාම බලමු පතේ මොකක්ත මේ ජනස්‍යවේධනය කියවෙ කියලා. அනිද ජනස්‍යවේදන ජනස්‍යවේදනය කියන්න පුදේ යම්කිසි සදේශහෙමනැத்தை යම්කිසි පනිවිඩயா. විශාන පිරිසක් කතරට ගෙනයාම ගෙනයාම අපි කියනවා? ජනසන්නවේදනே කියලා යම්කිසි පනිවිඩයක් සන්දේශයක් විශාල පිරිසක් කතරට ගෙනයාම අපේ ජනසන්නවේදනே කියන පුදද ලොක පිරිසා. විශාල පිරිසක් කතරට තමයිම පணிවිඩේ ගෙනියන්නේ. නේද ඉහෙන ඒ සඳහා? යම් කිසි මාධ්‍යයක් භාවිතා කරන්න අපිට සිෙද්ධ වෙනවා. එහි නං ඒ භාවිතා කරන මාධ්‍ය වනට කියනවා අපේ ජනමාධ්‍ය කියලා. උොනවද කියන්නේ ජනමාධ්‍ය කියලා කියනවා. මේ චනමාධ්‍ය පුතේ අපිට ප්‍රධනකොටස් දෙහෙකට වර්ගී කරණය කරන්න පොළුවන්. ප්‍රධානකොටස් දෙහෙකට පෙදන්න පොළුව. විද්‍යුත් මාධ්‍ය සහ ද්‍රීත මාධ්‍ය විත්තත් මාධ්‍ය යටතේ वाල දන්න යන ගෙදරත්වය නනිද ගුවන් විදිරිය රපවාහිනය ට ගුවන් විදදිරී කියන හඬ මෝලික කරගත්ත මාධ්‍යයක් නේද දරගුවන් විදිලියය හන කෙනට අප ශාවකයා කියනවා. රූපවාහිනය කියනේ ශා්‍යදෂ්‍ය අහන්නත් පුළුවන් බලන්නත් පුළොුවන්නේ දදිෙන ශව්‍ය දෘෂ්‍ය මාධ්‍ය රූපවාහිනය බලන්න කවද ප්‍රේක්ෂකයක් කියනවනේද. එතකට මුද්‍රීත මාධ්‍යවල පෝස්ටර් පුවත් පස් සඟරා. පාட்டකයා ඉන්නවනේද එහින ඒ ඒ මාධ්‍යට තියන විශේෂිත හැකියාවන් භාවිතා කලේ மாන්ත තුළින් சනතාව වෙத்த පணிවි ගෙනியயாමක් සිද්ද වෙන මේ පණවිඩේ ලැබனைக்க நாට කියනවා අප බ්‍රාහකයා කියලා.නිද පනිම ීදිරිී පත් කරන්නට ස්‍යවදකයා කියන සං්‍යවේදකයා මේ සන්දේශයමනතම් පණවිඩ ග්‍රාහකට ලබා දෙෙනවාමුණවා மோලික කරගනද මේ சනමාද්‍ය ඇසුරු කරගන. அනිද... හ එතකොට පුත්තේ එතකොට දැන් අපි අද කතා කරන්නෙමේ දුන්දුමට ඇඟුරු මටයි කියන පාඩනේ ඉදි කතා කරන්නේ පාරම්පරික ස්‍යවේදන ක්‍රම පිරිබඳවනේ නේද. තොර මේ ගුවන් විදුලිහි මහාච්චාරය ජේබී දිසානායකන්ගේ සහභාගීත්වෙන් ශ්‍රී ලංකා ගුවන් විදිරි සංස්ථාව පුතේ ස්‍රදේශය සேබඔස්සේ වැඩසටහනක් විකාසය කරනවා ඒ தමයි துම්පත්රட்டா කියෙන වැඩசட்டහன. துන්පත්රටா කියෙන වැඩසட்டහன முද්‍රත மாார்්‍යට පෙெරල පොතක් වශය පළ කලාතියෙනවා. මේ துන්පත්රටா තුන්වෙනි කොටසේ. සිංහල சி விரிணம் ஒොத்தே படிச்சேදින් උපටාගත කොටස தමයි අප பாඩම හදලා තියෙන. එහිනං අපි පාඩංකරගන්න ඕනේ අවස්ථා සම්බන්ධිට ඇහෝත්ත එහෙම දුදුමටයි අුර මටයි පාඩම උපටාරගෙන තියනෙ කොහෙන්ද කියලනේද. එහෙනම් කොහෙන්ද මහාච්චාර්ය ජබ. දිසානායකයන්ගේ සහභාගීතතිෙන් ශ්‍රී ලංකා ගුවන් ඉදිරි සංස්ථාවේ සදේශී සේව විකාශය කරක මේ තුම්පත් රටා වැඩ සටහන මුද්‍රරිත මාධ්‍යකට පෙරලා පොත් වශයෙන් පළ කල්ලා තියෙනවා ඒකේ තුම් පත් රටාත්තුන සිංහල සිරි විරිත් කියන පොතේ පරිච්ේදයකින් උපුටාගත්ත කොහෙන්ද තුම්පත් රටා තුන සිංහල විරිත් කියන පොතෙන් තමයි උපුටාරගෙන තියෙන එතවට පොතේ මේ ගුවන් විදුලිය කියන්නේ විදදුත් මාධ්‍යයක් හලෙද ගුවන් විදල හිමනඇතා ප්‍රේඩීද ක කියෙනව රේඩියෝනේද එනඟක විදත් මාධ්‍ය විද්ව ශ්‍රාප්‍ය මාධ්‍ය. එතුරු ගුවන් විදිලයෙන් ප්‍රචාරයකන විද වැඩ සටහන්තිනා ප්‍රවෞෘති නේද සංගරා වැඩ සටහ ලස විචිතරාංග සාකච්ඡා නේද සම්කසාකච්ා ඇසුරෙන් සකසුන ඩසටහන්තින වාර්තා නාට්‍ය සංගීත වැඩ සටහන් විවිද වැඩ සටහන් තියනව ඒවා අපේ ලස විින්දනේ. විනෝදේ ලබාගන්න දැනුම ලබාගන්න අපිට මහල්ුවෙනවා ඒමකම් තවත්තිිකත් තමයි පුත්තේ ගුවන් විදිලේ තියන තව හැකිියාවක් ශක්ක්‍යතාවයක් තමයි න රූපවාහිනය බැලු හාම රපාහිනය බලමින් අපිට වෙන වැඩවල නිරත වෙන්න අමාරුවයි නේද. හැබනැයි ගුවන් විදිලට සවන්දදිී අපිට බහුකාරවල නියවෙලින්ට පුළුවවා නේතකට ගුවන් විදිලියට සවන්දිී අපට විධ වැඩවල නිරත වෙන්න පුොළුවවා.දැන් එතකට හැබැ රූපවාහිනය බලමින් ඒවගේ විධ වැඩවල නිරතවෙන්න අමාරුයි නේද. එහිෙනං අපේ වැඩවලට ගැටලුවක් මෙන්නේ ගුවන් විදුලිය කියන එක. ඒ වැඩ කරන ගම හුණත් ගුවන්දිලිය හන්න පොළුවවා තර ගුවන් විදිලියට ඇහු කන්දීම හරවත් වැඩ සටහන්ුවට හුම් කන්දීමමගෙන් අපේ දැනුම පොළුල් වෙනවා නේ ද අපිට රච්චනා ලියන්න වනාත් කතික තරගයට යන්නුන ලස්සන අදහස් ියත් අදහස් අපිට සාරබාර සාරවත් කරුණු එකතු කරගන්න පුළුවන් අපේ දැනම පොළුල් වෙන නිසා. හරිද හරි එහෙනම් අපි පාඩම කරන්න යන්න කලින් මට පාඩන් කරලා දෙන්න බලන්න මේ පාඩම උපපුටා අරන්තියන්නේ කොහෙෙන්ද කියලා තනියම් පාඩන් කරන්න ඕන කැම්මිකොන් කරලා කියන්න ඕනෙ පොත බලන්න බෑ. හරිද. මහාචාඩය ජ.බී දිසානායකයන්ග සහභාගිත්වෙන් ශ්‍රී ලංකා ගුවන් ඉදිරි සංස්ථාවේ සදේශය සීවෝඔස්සේ විකාසය කරපු තුන්පත්රටා වැඩසටහන්. එක මුද්‍රත්ත මාධ්‍යයට පත් කලා තියෙනවා ඒක තුන්පත් රට තුන සිංහල සිරිිපිරි කියන පොතින් තමයි ඔපුටාඩන් තියෙනහන්. හැමෝම පාඩන් කරන්න පාඩංවුණ කොටස්ස හරිි මට දෙන්න ඕනේ පොත බලන්නතුව ඔක්කුම් පාඩන්න නැත්තං මතකනෑ කියලා කියල හරි දෙන්න ඕනේ. ඕ එතකුට පුත්තේ කියන්න ඕනේ මහාචාර්ය ජ.බී දිසානාවකයන්ගේ මූලිකත්තෙනයා සහභාග වෙලා ශ්‍රී ලංකා ගුවන් ඉදිරි සංස්ථාවේ සදේශී සේවේ විකාසේ කරා වැඩ සටහනම්ේ තුන්පත් රටා, වැඩ සටහනේ තුම්පත්රටා වැඩ සටහන පොදක් බවට පත් කරලා තියනවා තුම් පත්රටා තුන සිංහල සිරිත් පිරි. හද අඩුමතරම ඒටික කියන්න බැයිනම් මට කියන්න තුම් පත්රටා තුන්න සිංහල සිරිත්වරි මහාචාරය ජ.බී. ලනිසානායක හ ද හිමහරි කියන්න කොහෙනම් කියමු බලන්න මතීෂ තුම්පත්රටා තුම්පත්රටා තුන. තුන්පතරට තුන සිංහල සිරිපිරිි හරි මෙන මේ ටිකට පොත්තේ ඉරිගහගන්න කොයාලා පැන්සලින් ඉරිගහගන් මහාචාර්ය ජේබී දිසානායක ශ්‍රී ලංකා ගුවන් විදිරි සංස්ථාවේ සදේශීය සේවයේ. තුම්පත් රටා වැඩසටහන තම්පත් රටා තුන සිංහල සිරිත් පෙරි. හරි කවුද දැන් කියන්නේ. මුද්‍රිත මාලාවක් නැනපති මුද්‍රිත මාත් දෙෙට. හල දෙ කියනෙ පොතක් බවට එක කල්ලා තියෙනවඩ වැඩ සටහට නිසාකච්ඡ කරපු දේවන හරි සනුගත් ගොඩක් හොඳයි ඉන්නට කිව්වා හරි තවකවුද ඔක්කොම කියන්න බැයි නම් අන මං කිව්වා කොටස් දෙක හරි පොළුවන් අය තුස්සන්න මහාචාට ජබී දිසානායක සිංහල තුම් පත්රටා තුන සිංහල සිරිපපෙරි හරිවත් මේ හරි දැහි ෙනම් අපි පාඩම පට්න් ගම්මෝ ියපුනැති අය ඉක්මනි සම්පූன කරගන්න. ඔන්න පුතේ කෝමත්තික රටක හිටියා රජ කනே.හරිද මේ රජතුමාට හිටිය හටම ලස්සන ද කුමාරිකාවා. දවසාහ මේ குුමාරිකාව செலாம்ම් කරකරන්නකොට එයානහයේ ஒளிිදේටතියන්නේ පුචි ஒලින්දේටය හිරවුණා. හරිද ඉතින් නහයි ඔලින් දැටයක් කිරවුණහම හරි මමාරුයිනනෙ දවස්ම ගන්නත් බැහැ බයි වෙනවනේ මෙන්න මේ ඔඩින් දෑටේ එලියට ගන්න. රජතුමා රජ ඉස්සන්නාම රජවාසරීම හැමෝම මේ ඔලින්දැටේ එලියට ගන්න උත්සාහ කර. නමුත් පුතේ මේ ඔඩින් දෑටේ කාටවත්ම ගන්න බැරි වුණ. අන්තිමට රජතුමා්ඩ බෙරයක් ගහල ඇව්වා තම්මාන්ග මේ දුවගේ. අහය ති කියලලා ඔුන් ඉඩැටේ අරන්දාාපු කෙනෙකුට ඇතෙ බරට වස්තුව දෙනව කියලා. සහ රටෙන් පංගුවක් දෙනවා කියලා කිව්වා. හනිද ඉස්සරෙහි මනිනේ දාණන්ඩ බෙර ගහලා ඇත එබ්බරට වස්තෝ දෙනව කියනයි රජතුමාටයයාම කිසි කාර්යක් කරල දුන්නඩ පස්සනේද රජතුමා සතුට හිතන විදිිය. රජතුට මට අත්‍යශ්‍යම කාරණය කරලා දුන්න හම ඒ විදිහට කියනවා. ඉතින් පොතේ මෙන්න මේ කියන සිද්ධියෝ යොදැන් ඔලින් දැටයෝ හිරවුණා අඩ බිරගැහුවා මෙන්න මේ කියන සිද්ධිය සිදුවනේ කෝමත්තක රට කෝමත් එක කාලෙකනේ නේද. ඉතින් පොතේ අද වර්තමානයෝක සිද්ධ වනාන. නේදන රජ කෙනෙක් කන්න කාල සිද්දුණනාා මේ රජ්චුරුවන් මේක වර්තමාන සිද්දනා රජ කෙනෙක් කන්නවනම්. ඒ රජතුමා මේක කොහොමදම ස්‍යවේදනය කන ජනතාව දැනුවත්වෙන්නේ අඩ බෙරගැහීමක්. සිදවෙන්න ඇමොකද දැන්ඒවෙන කොට නතාව දැනුවත් කරන මාධ්‍ය තියෙනවා නේද අපිට පුළුවන් ගුවන් විදිලි මාධ්‍යෙන් රත්වාහිනමාධ්‍යෙන් පුවත් පත් මාධ්‍යෙන් අන්තර්ජාලයන්නේ ද නිිය මීඩියා හරහා අපිට නවමාධ්‍යය හරහා නෙද සෝශල් මීඩිය හරම්හි කවර මාර්ඩකින් හරි දැනුවත් කරන්න පොළුව අපි බලමු ඕක ගුවන්විදලි මාධ්‍යෙන් අජතුමා කොහොම නිවේදනය කරමේ අඩබරගහීම කොහොම කරන්න ඇදැනැත්තං ගුවන් අඩබෙර ගහන්න නතකරු ගුවන් ඉදිරිමාධගෙන් කොහොම දැනුවත් කරන්නේ ඇතිද කියලා හරි. කියමු බලන්න මතේෂය කොටස අපි බලමු මෙම විශේෂ ගුවන් විදුලි නිවේදනය ශ්‍රීලංකාදිපති මහා රාජෝත්තමයණන් වහන්සේ ද කුමරිය හදිසි ශල්ල්‍ය කර්මයකට භාචනය කිරීමට සිද වී තිබේ. මේ සඳහා සේලුම විශේෂ්‍රඥ වෛද්‍යවරුන් මහාවාසල දුක්ගන්නා නිලමිට හෝ අසලමැටි සේවාමුර කොලට හෝ වහාම වාඩතා කළේ හිතු බව රාච්චලේකම් තුමා දන්වා සිටි. නේද ඔන්නේ විදිහට සනිවේධනය කරන්න තිබ්බ ගුවන් විදිරි මාධ්‍යෝ සේගුවන් විදිලි නිවේදනයක් විදිහට නිකුත් කරන්න තිබ්බ. ත මහාවාසල දුක්ගන්නා කියන්නේ රජවාසලේ මේ කටේුතු බාරවන්න. නිලධාරියට තමයි මහවාසල දුදගන්නා නිළමි කිය කිව්ව දුදගන්නා ලමේ. එතකොට ශල්ලකර්මයක් කිව සත්කමකට භාජනය කරන්න නේද. එහිනම් පොතේ මෙන්න විදිහට අද ගුවන් විදලියෙන්න්නන් කරන්නේ දා සිංහලාරජචරුවන්ගේ. කාලේ සිද්ධ විච්චි මේ අඩබෙරයෙන් සිදුවුණු රාජකාරයේ කාර්ය කරතවම තමයි මේ විදිහට සිද්ධ කරන්න. තෝට අඩබෙරයක් ගැහුවේ යම් කිසි පනිිවිඩයායි යම් කිසි දන්ුවන් ඕන දෙයක් නිවේදනයක් මේ පනිවිඩේ විශාල පිරිසක් අතරට ගොඩක් අය දැනගන්න ගොඩක් අය දැනුවත් කරන්න තමයි අඩ බෙර කැහවේ. එහි නං මේ කාට එදාය සිද්ධ කරපු දේම අද මොන නමින් දහැඳින් වෙන්නේ අද ජනස්‍යවේදනය කියර හඳුන්වන වනේද. හහිනම් මේ ජන ස්‍යවේදනය කරනකොට පෝස්ටර් චිත්‍රපට මුද්‍රිත පෝත් නේද විවිධ මාර්ගවලි මේ සිද්ධ කරනවා. හිනංගේ උපයෝගි කරගන්න මාත්‍යවරට මාර්ගවලට අපි කියවා ජනමාධ දෙ කියලානි පෝස්ටයක් වෙන්න පුළුවන් පොත්පතක් වෙන්න පුළුවන් පොතක් වෙන්න පුළුවන්ගේ ඔක්කොට අපි කියනවා ජනමාධද කියලා. හනිද එතකට මේ සං්‍යිවේදනය කියනකාාපිට අලුත්තුනාට අලුත් විදිහට මේක කතා කරාට සං්‍යවේදනය පපුත්තේ අද ඊයනවේ ඇති වනේකට සංවිධනයට ලොකෝ ඉතිහාසයක් තිනවා අධිගෝ ඉතිහාසයක් තියෙනවා හනිද එදා ගුවන් විදිලයක් හරි රූපාහණියෙන් තිබ්ල නැතිව වුණාට මේ ජනමාධ්‍යලින් කරන කාරමේ දා සිද වන ද සිද වුණ ද සිද වුණා උපයෝගි කරගන්න මාධ්‍ය තමයි අද වෙනස්සලාති නිද්දාට වඩා අදේක සක්‍රියව. එතා වේගවත්ව විශාල පිරිසකරා. සිද වෙනවා නේද. එத்துකොට අපේ හිටපු මුතුම් මිත්තු අපේ ගැමියෝ ස්‍යවේදනය සිද්ධ කරාමුණ. භාවිතයද ස්‍යේදනය කරේ පාரம் පරික ස්‍යවේදන ක්‍රම භාවිතයන්නේද පරම්පරාවங்களෙන පාරම් පරික ස්‍යවේදන ක්‍රම පැි ස්‍යවේදන ක්‍ර භාවිතා කරමින් ඒවා ස්‍යවේදන සිද්ධ කරානේද අපේ සාම්ප්‍රදායික සංවේදන ක්‍රම ගැනහම අවධානය ොමු කරනකොට අපිට සපரம்පක සவேදන ක්‍රමිබඳමනාව පැහැදිලි වෙනවා. නි එனම් මේ පාරම්පික சං්‍යවේදන ක්‍රමාத்திර පුත්த்தේ එක ක්‍රමයක් තමයි அබெருගසීම කියලා කියන්න හිෙනං அண்டබරය பாරම්පික සං්‍යේදල මාධ්‍ය එතකොට මේ අඩ බෙරේගහන්න ගොඩක්වෙලාට උදාගනි දවள නது එතකොට අබ. කඩිප්පු ආධාරයෙන් තමයි ගහන්නේ එතකොට රජ්ජුරුවන්ගේ ආනක් එහමනැත්තං ආකඥාවක් ඉදිරිීපත් කිරීමක් සිද්ධ වනවා එතකොට මේ දවලෙ හඬ ඇහෙනකොට ඒකින් කිය වෙනවා මෙන්න දැන් රජතුමාගේ අනක් තමයි නීත්කපුත් කරන්න ආඥ්‍යාවක් තමයි කියලා ගැමිියොත් දැන ගන්නවා ඊට පස්සේ ඒකට අවධානය දෙනමේ රජ්ජුරුවන්ගේ ආඥ්‍යාව කනක් නිකුත් වෙන්නේ කියලා මේ දවලෙ හන්ඬ හැකොටම මේ ඒකට ඇහුන්කන් දෙනවා. එතකුණ කපුතේ මේ ඩි ප්‍රකාශ වෙන්න අනක් නිසා තමයි මේක අනබරේ බවට පත්වෙලා දින අනබෙරේ කියලා හඳුන්වල තියෙනෙ ඊට පස්සෙ කාලෙක මේක අනබරේ අපි එම බච්චන කියනකට කියනකට කාල කියන ො වෙනස්නනන அනබරේ අඩබරේ බවට පත්වෙලා තියෙනවා කට අදත් සමහර පලාාත්වන ොතුරු සංවේදනය කරන්න ජනතාව දැනුවත් කරන්න ගම්මල අඩබෙරය යොදාගන්නවා විශේෂයෙන්ම මේ ගම් සබහ රැස්සීමක් පවත්තන දිනේ හරි වැවේ වතුර මූදාහන්න දිනේ හරි ගැමියන්ට දන්වන්ඩ භාවිතා කරනවදැඟ විශ්විද්‍යාලයක් ගත්තත් ඒයා යම් කිසි මේ කර නිර්මාණාත්මකව සං්‍යවේධනය කරන්න ඕනුනොහම මේ වගේ දේවල් උපයෝගි කරගෙන දෙ අප පිහිතමක ්‍රාමක් පෙන්න්නනවා කියන නාට්‍යයක් පෙන්නවා කිය එතුක ම මේ උප. ග කරග අපේ පැරි තිදබම මේ පරම් පටික සංේදන ක්‍රමපව් කරගෙන ඒ පෙන්න්නනුව බලන්ඩෙන්න්න කියලා සන්නේදන කනතුර හඩිම ලස්සනෑමකද පැරණි ස්‍යේදන ක්‍රමත් එක්ක අපේ තින බලැන්ඩීම අපේ වට කැමතිනේද එහින්න ටක්ගල එක ඒඒ ස්‍යවෙදනයසාடுத்தைකක් වෙනවාහනිද දැන්හිතන්නකෝ මීදිනාට්‍යයක් පෙන්නනවා හරි කියලා මේ අනබෙරගස්මින් ගයොත්හම අපි බලනවනේ දැනට නේද. මොකක් හරි රත්තයක නිකුත් කරන නිවදනයකටඩ හෙමෙක් ය ටක් ගල බලන්න හිතනවන කැමති නේ දෙකට අප හදවතින් මේඒට බැදිලයින්නවා කැමත්ක්. දක්වන නද තු රහලා තියෙනවද මේ සිංහලයන් අතර කියමනක් ගැමි අතර කියමත් යෙන ඕකට ඔය තරන් අඩබිරගහන්න ඕන්නන්නේ නෙනේදේ යමක් කොමේ දිගින් දිගටම ප්‍රකාශ කරන්නට දිගින් දිගටම කියනකටරෙන කට අඩබෙර ගහන්න ඕනේ එහෙම කියලා කියනව නේද. හඩ එහෙනම් පොත්තේ මේක ලියාගම්මු බලන්න. හයි ඒනාපිදැන් ඊළඟ කොටසට යම්ම. දැම් පොතේ සංනිිවේදනයේ පාරම්පටික සං්‍යේදන ක්‍රම ගැන කතා කරනකොට මේ කන්න දැන් අපි අන්ඩබෙරේ හෙන් අපේ කණට න නේ දෙතවට මේ කණට හෙෙන හිද අඩ පෙරේ අපට ශභ්‍ය සංිවේදනයට අයත් වෙනවා කියලා කියන්න පොළුවන් එතකුණු මේ ශභ්‍ය සංිවේදනය වගේ වැසට පේන දෂ්‍ය සං්‍යිවේදන ක්‍රම ක්‍රියාත්ම කවුණනා තවට මේ දෘෂ්‍ය සං්‍යවේදනය වලට අපිට අද කියන්න පුළුවන් රේද්දීහෝඩඩි දම්ගොබ මෙන්න මේවා පිට දෘෂ්‍ය සං්‍යිවේදනය විදිහට මේ කියන්න පුොළොම ඇස්සට පෙනන දේවලුත් එතකට ඒ සඳහා සං්‍යේදනය කරන්න යම් කිසි පණිවිඩයක් දැනුම් දෙන්න යොදාගෙන දෙයනවා. ඒ අතරින් ගත්තහාම් පුතේ දෘෂ්‍ය සං්‍යවේදන අතර මේ දැන්රේදි කොඩි දුම්ගොබ කියනේවා කතා කරන්න පුළන් අපට දෂ සං්‍යවේදනයටත්තේ තක මේ දුම්ගොබ කියනෙ එක ඒතනින් ශේෂීිත වෙනවා එතකො මේ දුම්ගොබ අපි දන්නවා රත්තු ඉන්දදියානු ගෝත්‍රිකයන්ගේ බෙහෙවිම්ම චනපත්‍රියය සංයවේදනයක් තමයි මේ සනිට මාධ්‍යයක් වනාාමේ දුම්ගොබ කියන වා හනිද තකුණ මේ පනිවිඩයක් ඇැවීම සඳහා දුම් රතු ඉන්ද්‍යයානු ගෝත්‍රකයන් අතරිඉතා මචනම්ප්‍රේ සංවේදන මාධ්‍යයක් වඋුණාේ තකොට මේ දුම්ගොබේ යබ නොකොටේදුම් ගොබේ තුළින් කියවෙන පනි විඩිය ඒකෙන් මතු වන දුම්වලලු ගණනානුව පුතේ වෙනස් වුනාා හනිද එතකොට එක දුම්වලන්නකින් එක දෙයක් සන්නවිල එක පනිිවිඩියක් තුරේ ගොල්ලො දන්නවා. ඒ මොකක්ද මේ දුම්වලලු වල ගණනානුව තියෙන මේකින් කියන්න මේකයි මෙෙන් දුම්වල්ලු දෙක්ක තුන කෙන ආමකින් කියන්න මෙන්න මේක තමයි හනිද තුරේ ඒ පනිවිඩිය පනිත් කෙනාට තේරුම් ගන්න පුළුවන් වුනා වටහා ගණඩ පුළුවන් වුුණ දුම්මල්වල්ලු ගණනා අනුව. එතකට ඒ විදිහයටයකුල සර්තක සංනිවේදනය සිදු කරා. මේ තියනෙ දු ගොබයන තකට මේ දුම් ගොබය අනයාාවනකොට දුම්වලලු ගණන අනුව ස්‍යවේදනය පණවිඩය වෙනස් වුනා එක එතකොට වටහා ගැනීමටත් හැකියාවක් ලැබුණ හිසභාවය අනෝ. ඉස්සර පුට්ටේ සිංහලයන් මේ දුංගොබ මගින් පණවිඩේ අවල තියෙනවා අනනිේදා ඒ ගැන හොත පත්වලන් තොරතුරු සඳහන් වෙනවා. රටට සතුරු ආක්‍රමණ සිද්ධවෙච්චි වෙලාවෙතේ ඒ එක රජවාසරට දැනුන් දෙන්න ඕ නේද හමුදාව හමුදාව සූදානම් කරන ආරක්ෂක බටයෙන් සූදානම් කරන්නේ එක දැනුන් දෙෙන්න්න ඕන එතකට පුත්තේ අදවාගේ ප්‍රවාහන ශෂස්ත්‍රදියුණු තිබෙන අන්තර් ජාල පහසුකන් තිබෙත්න එක් මනින්ම දැනුන් දෙෙන්න්න බෑනි තින්නේද එතුකට මොකක්ද කරන්නේ දුම්ගොම්ද දුම් ගොබ අහසටයවල ඒක සං්‍යිවේදනය කරා රජවාසට කොහොමද කන්දක් මුදුනට යනවා මේ කඳ මුදුුණුන් වලය මුර පොලවල්ි හිටලා තිබබනේ ඒ මුර පොලකට නැගල කන්දක් උඩ තියන හනිේද උඩකට ගිහිල්ල මේ මුරපොලික එක ගොබයා අහසටයවන මේක දකිනව එහා කඳ මුදලි ඉන්න මුර පොලයාය. ඒපොළුණු තබව දුංගොබයක් කරිනවා. හනිද ඊට පස්ස ඊළඟ මුරපොලෙඉන්න ඒක දැකළ තවත් දුම්ගොබයක් කරින ඔහු මොහොමගිහිල්ලා පනිවිඩේ රචවාසනට යනවා. ඊට පස්සෙ මොකද වෙන්නේ හමුදාව සූදානම් වෙනමහිනල් රටට සතුරඟවිල්ල කියල කල්ටයාම ආරක්ෂාවන්න මෙවැනි පැරණ සන්වේදන ක්‍රම අප ලංකාවයාය භාවිතා කල්ල තියෙනවා. හනිද තකටා අද දුම්ගොබ? අවල පනි්ඩය අය වීම සිරිතාක් නැතිවුනාට අපේ සිංහල ජනස්ෘතිය දි අවධානයොමු කරනකොට මේ ගිනිොඩ ගිනිි ගොඩකින් දුමක් නැගනවිට සිංහල දරුව දුන් දුමටයි අගුරු මටයි මේ යන්න දුම් කෝට්ටයි කියලා කියපු අවස්ථාතිය යනවා එතකොටකින් අදහස්සනම කෝට්ට රජවාසයට පිහිටි අවස්තියේ සිදුණු එක් තරා සිදුවේීම එතකොට සිංහල ජනස්ශෘතිය කියන මොකාද ජනස්ශෘතිය කියෙන න මක පරම්පරාගතව පැවතගෙනන දේවන්නේ දෙක ඇතියෙනවා චාරිත්‍ර සිරිත්වරි ජනක්‍රියමන් ජනාප්‍රවාද එතකොට ජනකතා ජනකවිමි ඔක්කොම ජනස්ෘතියට අයිති වෙනවා. හැනි දිහෙනගේ ජනස්තෘතිය දිහ අවධනයොමු කරනකොට මේ දුගොබේ අවල පිරිබඳ තොරතුරුත් තනාවරණය වෙනවා පිට හනි. ඊළඟට කතා කරන සං්‍යවීධනය ක්‍රමය ගැන, කියලා දෙන්න කලින් අප මේටික ලියාගනින්නව. ලියාගමු බලනික්මනින් ලස්සනට සටහලම් වෙලා ඇති නඟ එකටයම්මු හරි ලියාගන්නක මේ කරුණ විතරක් දයාගන්න හරි ඒ රඟට පුත්තේ. ඉක්මට ඩියාගන්න බපුති එහෙෙනම් ම කිස් පින්න එකේ තියන්නම් ඉක්මට ලියාගන්න ඒමඟට අපි කතා කරන තවත් පැරණි ස්‍යවේදන ක්‍රමයක් තමයි හෝ නේද හෝව දන්න වනේ හෝ කියලා තියෙනද. හෝ බලන්න හෝ කියලා තියෙනයි. යාලුවකට හරි හෝ කියල තිනනේද පුංචිකාලය හරි ඕ හරි එතකොට මේ හෝව. ද මල්ලිට හරික හෝ කියලා ඇතින ංගිට හරිනේද. කරමේ හෝව කියන්න පති අපේ පැරන්නම් භාවිතා කරපු එත්තරාව ස්‍යවේදන ක්‍රමයක්. ඈතවෙලි වෙලේ කුබරේ කෞුරුහරි අනවනං එයාට කතා කරන්න ෝන්නන් යායාගේ අවධානය ගන්නන්නම් ඇයි හෝවක් කිව්වා හනිදතකට ඒ හෝව ඇහුණහම එඇත්ඒකට පතිචාලයක් හිතියට හෝවක් කියනවා. ඒ වගේම තමයිඉස්සර ගැමියගේ හරක බාන නැති වුණහම නේද අනිත්ගොවියන් ඒ හෝයයා හර බාන හොයන්න කලේට යනවනේ ද තමන්ගේ හරක හම්බුනා කියලා නිත්තායට දන්වන්න හෝකිව්වා ඒවගේ තමන් ඉන්න මාර්ගය කොතනෙති කියලා නිත්තයට සං්‍යවේදනයට හෝකිව්වා නේද තමන්ඉන්න ඉසව්ව අනිත්තයට දැනුම් දෙන්න. ඒවගේම තමයිපුතේ සමහර පලාාත්වල කැලෑබද පලාාත්වල හේන් කොටන කාලට මේ හෝහඩවල් නිතරම හෙනව හනට ගිනිතියන්න කලින් අනිත්ගොවිම හත්ත්‍යයට ය දන්වන්නඩෝ. නනෙදේ අවස්ථාවදිත් මේ හෝුව කියනක භාවිතඋනේ විතරක් නෙවේ සතුන් පලවා හරින්න සමහරප්‍රදේශවලමේ හෝ කියනමයිතකොටගේ ගිනි තබන්න කලින් සතෙක්කිඉන්නව නංහෙමක්. යනවනේ නේද එහිෙන හෝුවෝ මේ විදිහට යොදාගන තියෙනවා පොත්තේ ජනසං්‍යවේදන ප්‍රවේශය කෙන පොත ලීර තියනෙ තිස්ස කාඩියවසන් මහතා මේ තිස්ස කාරයවසන් මහතාගේ පොත්තේ මෙ හෝ පිබඳව සඳහන් වෙනවා එගොල්ලගේ ගම්මේ ගමී ගඩොල් කැපීමේ රැකියාව නිරත වෙලා ඉන්න අය නැවත ගෙදරට යනවන ගඩොල් කැපීමේ කාරකලා ගෙදරට ගහිල්ල අදැ එනකොට දැගෙදට ගිල්ලා නිදාගන එහෙමි ඉන්නකොට වැස්සක්කාවොත්ය එහෙම එක ගොල් අඟ මේ ගඩොල් කඳුපික තෙමෙනවන ඉතින් ගැමියෝ මොකද කරන්නේ ඒ ගෙදර ගිය ගැමියාව දැනුවත් කරන්න හයිෙන් හෝවක් කියනවා හද වෙනට බැහැලා හයිම් හෝවක් කියනවා ඊට පස් අර ගැමිය දැනගන්නවා ඒ අදහස තේරුම් අර්ගෙන ඉක්මනින්ම මේ පට්ටලේට දුවකනය නව පට්ටලේ කියන්න මේ ගඩොල් කැපීමට භාවිතා කරන්න මැසිවලට හනිද එහිනම් ඒවගේ අවස්ථාවක් දැනගන්න පවා මේ හෝව කියනෙ එක උපකාර කරගෙන තියෙනව නේද. එතකොට පුත්තේ මේ විදිරමේ කාරයවසන් මහතක මේ ජනසංවේදන ප්‍රවේශය තින කොටස තුටින් පැහැදිලි වෙන්නේ හෝහඩ මාර්ගෙන් අප සිංහල ගැමියෝ සංවිවේදනය කරලා තියෙනවා කියලා. හනිද තොරම හෝකීමෙන් අදහස් පලපුනේ අදයන රචකා. ද මේක භාවිතාවල්ල වන්න තියනව රජතුමාගේ කාඩියයක් සඳහා රාජස් කාඩියක් සඳහා ගැමියන්ම සේවාවට බඳවගන්න අවශ්‍ය වඋනහම කන්දක් මුදලට ගිහිල්ල ගමේ මිනිස්සුන්ට එන්න හයිෙන් හෝහඩක් නිකුත් කනතුර මේ හඩ මොකක්ද කියලා ගැමියු දන්නවා. හනිද ඊට පස්සේ හෝහඬට අවනැත වෙන ගැමියෝ ප්‍රචවාසලටෙනවා පොත්තේ අපි දන්නව දුටු ගැම්ුණු රජතුමා ස්කන්ද කුමාට දෙවියන්ට කතරගම දෙවියන්ට නේද. මේ කතරගම දෙවිය ඉන්න මේ කතරගම දේපාලෙට ගබින් ගම්බින් ප්‍රධානය කරලා තියෙනවාව කියන එතුකළම ගම්මාන කතරගම දේවාලට පූජ කරනකොට පුත්තේ ඒ පූජ කරන්න උපයෝගින් කරගන තියෙනෙ හෝ හඬ ආධාරයෙන් මොකක්ද කොහොමද ඈත කඳු මුදුනකට ගිහිල්ලා. කිය හෝකකිවව හම ඒ ඒ හෝහඩ ඇහෙන ඉඩකඩම් වල ඉ සීමාවනයේ හෝහඩ එහෙන තරම් දුරතියෙනවනේ ඒ දුරට අයිති වෙලාතින ඉඩකඩම් ගම්වර කතරගමට පැවරවා කියන ජනප්‍රවාදය සඳහන් වෙනවා ඒ විතරක් නෙදේ පලාත තියෙනවන ඕව කියලන එඩ මේ ඕූව කියන පලාතට නම හෙදිරතියන්නේ හෝව කියන පදේ හේතුකටගෙන කියෙනෙක තමයි කියන්නේ හඩි එතකට පත්තේ එහෙනම් අපි දන්නව දැන් මේ හෝ හඩාත් පැරණි ස්‍යවේදන ක්‍රමයක් විදිහට භාවිතා තියල තියෙනවා ඒ ඒ ස්‍යිවේදන කාට්‍රයේදී භාවිතා කරන හෝව වෙනස් වෙනවා නේද ඩැන් පැරණි ගමේ සූදු පොළොකට පොලිසියෙන්ම් පැන්නොත්හෙම තියෙන හෝහන වෙනස් හරිද ඒ වගේම තමයි ඇත කෙනෙකුට කතා කරනකොට යන කෙනෙකුට කතා කරන හෝෝ වෙනස් නේද තුොළ ිහිරුවට යාලුවෙකුට කවුරු හරි හෝ කියනවන ඒක වෙනස් නේද එතකොට ඒ ඒ හෝවෙන් අදහස් කරන දැනුම් දෙල පණිවිඩය සං්‍යවේදනය කරන දේ වෙනස් වෙනවා නේද එහෙනම් ඒක ගැමිියෝ දන්නවා නේද හ දන්න හින්ද ඊට ඔබින පඩදි අවස්ථාවට උචිත්ත පලදි ඒ සං්‍යවේදන ක්‍රම භාවිතා කරලා තියනවා. හරි. තකොට හෝහඬ රජ්ජරුවන්ගේ කාඩ සඳහා ඇතින් යන කෙනෙකුගේ අාවධානය ගැනීමට වි අවශ්‍යතා සඳහාගැමියන් කැනෑ වැගෙනු විට හේන් ගිරි තබනහා ගල්බෝර දමන අවස්ථාව ලෙදි හන්න්න උපයෝගී කරගන තිෙන් නඔනේ ගල්බෝර දමන්න කලින් යනනිත් වට පිටාවේ ආරක්ෂාවවෙන්න හෝ කියල ඒවා දැනුමත්කිරීම සිද්ත කරලලා තිෙනවා හරි. මේටිකලියයාගම්මූ. ලියාගන්න බැරි වුණනාට මංමටි ගෝප් එකකට දාන්නන්න. දැන්ගහෙනං අපේ මංවාලට පාඩම විස්තර කරා නකසිය පණස්සෙන පිටුව දක්වා අපි ඊළඟ කොටස සාකච්ඡා කරන්න ලබන සතිය දැන්හෙනම් අපි කතා කරපුටි පාඩම කියවන්න තමයි යන්නේ හරි. මිනිුක පුතා කියවමු බලන්න එකසිය හතලි සයි පිටුව තියෙන හැඳින්වීම. එතනින් අතර කරම එතකොට අපි ලබන සතියේ ගන්ටාරය කොහොමද භාවිතා වනේ කියලා කතා කරනවා අද මේදක්වා කතා කරපු කොටසෙම්මම යෙදර වැඩක් දෙන්න තමයි හදන්නේ දැන් අපි කතා කරානේ පාරම්පරිකු සං්‍යවේදන ක්‍රම කිහිපයක් පිරිබඳනේද පූව ගැන කතා කලා එතකොට දුම්ගොබ තමුණ අද පි කතා කළේ කියමු බලන්න ඕ අන්න බෙර ගැසීම පිරිබඳනේද ඕ අපිට ගන් ගන්න පුළුවන් ඉතින් දැම්මී දක්වා අපි කතා කරපු කොටස් වලින් එහම නැත්තම් මේ පොත්තේ සඳහන් වන පාරම්පටික සංවීදන ප්‍රමාතරින් ඕගොල්ලු කැමති එකක් පිරිබඳව පාඩං කරගනෙන් ඕනේ පලාස්සකට එක කතාවක් පවිදිහර කියන්න ඕේ තමන් කැමති පාරම්පික සංවවිේද දෙ අප හෝ ගැනම් හෝ ගැන ස්තරන්න ඕනේ දිකිිත භාෂාවන්න වේ කට කියැන කතා කරන නිදිහට තමයි අපි කියන්නඕනේ. එතකොට මේ දුම් ගැසීම හිමනැත්තන් දුම් ගොබයවීම හෝුව පිරිබඳව ඔවගොල් මේ ලාසකට ඉදිරිපත් කරන්න ඕනේ පන්ති. හනිද තෙருුණாද එක පාඩංකරගනෑවිල්. ඔොම් පාඩංකරපුදේ ඒ සං්‍යවේධන ක්‍රමය හඳුන්ව ඕනේ. පාරම්පි තමම් පඩංකරගක පරම්පරික සන්නවේධන ක්‍රමය යාළුවන්ටහෙන්න්න. එක මේ හඳුන්වන් ඕන. පුළුවන්ද தேருුණாද හ හරි මං ආයි කියන්න දැම්පුතේ දහනම්ම වෙනිි පාඩ මේ අපි පාරම්පඩික ස්‍යවේදන ක්‍රම කීහිපයක් කතා කරාන ඊට අදාල සටහන කොට්ලියයා ගත් තන නේද. ඒකෙන් තමන් කැමති හෝ කියන පාරම්පරික සං්‍යවේදන ක්‍රණට නම් කූව ගැන පාඩන් කරගෙන එනවා. හනිද එතකොට මේ තව කෙනකුට පුළුවන් අඩ බෙර ගැසීම. හනිදතකට ඒව ගැන යාල පන්තිරි දිරිපත් කරන්න ඕනේත කොට වායාලට පුළුවන් ඉදිරිපත් කරන්න කොට අඩබෙර ගැසීම පිරිබඳෝ ගොල්ලෝ හා ශිට් එක චිත්‍රයා හරි ඇඳල තිනොන ඒ ක්ලාන්සකට පෙන්නමින් ඔගොල්ගේ ඉදිරිපත් කිරීම කරන්න පුළුවන් චිත්‍රවෙන්න පුළුවන් හරිද තෙරුණාද තෙරනාාද. එමනැත්තන් තවත් කෙනෙකුට ලුවන් එක මේ කලින් කියැන ලාස්ස එකදිත් කරන්න ඕනේ ඉටක් කලි ීඩිය එකක් පවිදිහට ඒ වීඩිය තමන්ඒ හඳුන්නන වීඩියෝ කරලා එමනයි චිත්‍ර පෙන්න්නමින් ඒ ලස්සන විදිහකට ප්‍රසන් කරන්න පුළුවන්ගොලො කැමති විදිහයට හය වසර ළමයිනු මේ ඒගොල්ලන්ට අදදාල පාඩමකටේ ීඩියෝ මගින් හරිම ලස්සට කරලා තිබනා ඔයාලටත් කැමති විදිහක්ටඒක ඉදිරිපත් කරන්න පුළුවන් தனாா என்னால் அமன சத்தயக்கா பாடங்கரங்கள என்னோன். தெங்கிகனாம் புத்தேயாப்பி அக்குற பேேபஸ் கர அண்ணே அக்குற பேேபஸ் கறන්නේ அ கலிங வங்க குழண்டு போடி வீடிய காப்ப என்னண்ணனா. தங்கப்புங்க அக்கலா பாடுமக்கராணிே மகன்சித்ததினைே ஏக்க பலலலாப்பி உ ஈலங்க அக்குற பேேப்பஸ்தான் கொட்ட சட்டயானவா. உயாளட புலவாம் அத்துரடிக்கப் போனவம் வீீலால் பொலவாம். හොන්ඩ යන්න තියි මේ වීඩියක බලමු ඕන හනිද හරි ආරාධනා පත්‍රය හදදලා කතාව පොඩි කතාවක්න කෙටිකතාවක්න සහකුරුපේපලක ඔය ප්‍රශ්න දෙකත් කරගෙන් එහිනං ඔය වැඩ ටිකත් කරන්න අපේ ලබන සතිය හම්බුවෙන්